අර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් වැඩබාරගෙන කටයුතු කරද්දී තමයි මට පෙනී ගියේ අපේ රටේ ව්‍යවසායකයන් විවිධ ශේෂ්ත්‍රවල ව්‍යවසායකයන් දේශීය වෙළඳපොළට පමණක් සීමා වෙච්ච තත්ත්වයක් තිබෙන බව. ඒකට හේතු හොයාගෙන යනකොට අපි දැකපු දෙයක් තමයි වෙනත් රටවල ව්‍යවසායකයන් ඔය ඊබේ වැනි ජාලගත වෙළඳපොළවල් මත ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වුණත් අපේ රටේ විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ ඉන්න ව්‍යවසායකයන් බොහෝ විට ඒ අයට මේ ජාලගත වෙළඳපොළවල් ඇතුලේ ක්‍රියාත්මක වෙන්න තියෙන බාධාවල්. ඒ බාධාවල් වලදී ප්‍රධාන වශයෙන්ම අපි දැකපු දෙයක් තමයි ඔය PayPal වැනි මුදල් සංසරණය සඳහා තිබෙන ක්‍රමවේද වල අපිට තිබෙන යම් යම් සීමා සහිතකම්. දැන් ගොඩක් අය PayPal ගිණුමක් විවෘත කර ගන්නවා වෙනත් රටක වෙනත් ලිපිනයක් වංචනික ලෙස යොදා ගනිමින්. ඉතින් ඒකේ විශාල අවදානමකුත් තියෙනවා, ඔවුන්ගේ මුදල් අහිමි වීමේ අන්තරායකුත් ඒ හරහා නිර්මාණය වෙලා තියෙනවා. නමුත් PayPal ක්‍රමයෙන් සල්ලි එළියට යවන්න පුළුවන් වුණත් තාම ඇතුළට සල්ලි මේ රට ඇතුළට සල්ලි ගේන්න තියෙන හැකියාව නැහැ. ඉතින් සල්ලි එළියට යන්නේ ක්‍රමේ හදලා දීලා තිබුණට ඇතුළට ගේන්න බෑ කියන එකෙන් අදහස් වෙන්නේ මේ රටට විශාල විදේශ විනිමයක් ඇතුල් වෙන්න තියෙන මාර්ගය අහුරලා තියෙනවා කියන එක. ඉතින් අද අපේ තරුණ දරුවන් තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයන් හැටියට විශාල ප්‍රගතියක් පෙන්නුම් කරලා තිබෙනවා. ඔවුන් ඒ ශේෂ්ත්‍රවලින් වෙනත් රටවල් වලට සාපේක්ෂව ඉහළ හැකියාවක් සහ ක්‍රියාකාරීත්වයක් ගොඩනගලා පෙන්වලා තිබෙනවා. ඉතින් ඒ අයට ඕන කරන මූල්‍ය යටිතල පහසුකම් සපයා දීම රජයක් හැටියට අපේ වගකීමක්. ඒ මුල්ලි යටතල පහසුකම් සපයාදීම යටතේ තමයි PayPal වැනි මාධ්‍යයක් මුල්ලිය ගනුදුනු කරන මාධ්‍යයක් සකස් කර දීම වැදගත් වෙන්නේ. දැනට ඇත්තටම මේක මේ රටේ ක්‍රියාත්මක නොවෙන්න බලපාලා තින්නේ ඒ PayPal සමාගම ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සහයෝගය නොදැක්වීම. මම මේ වන විටත් හිටපු මහබැංකු අධිපතිතුමා අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමාට මේ පිළිබඳව දැනුවත් කරලා මේ ප්‍රශ්නය නිරාකරණය කරන්න ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදේශකෙක් හැටියට එතුමාට මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරලා තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මහබැංකුවේ අවධානයත් මේ සම්බන්ධයෙන් යොමු කරලා PayPal සමාගමේ මේ සම්බන්ධයෙන් තියෙන ගැටලුවලට පිළියම් සපයා දෙමින් මේ අන්තර්ජාලය ඔස්සේ ව්‍යවසායකත්වය ඉදිරියට ගෙන යන දරුවන්ට ඕන කරන මුල්‍යමය ගනුදුනු කිරීමේ යටිතල පහසුකම් මීට වඩා වැඩි දියුණු කරලා දෙන්න, මීට වඩා සක්‍රිය කරලා දෙන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තමයි අපේ රටේ තොරතුරු තාක්ෂණය 3G 4G වෙන මට්ටමටම වැඩි දියුණු වුණේ. සමාජ ජාලා ක්‍රියාකාරීත්වය වුණත් ප්‍රවර්ධනය වුණේ ඒ වකවානුවේ. ඒ වගේ ඒ නිසාම අපිට වගකීමක් තිබෙනවා මේක ඉතුරු වැඩපිළිවෙලත් ඉතුරු කාර්යභාරයත් අංග සම්පූර්ණව ඉටු කරන්න. ඒක අපේ රටේ තරුණ දරුවන්ට දෙන මේ ශිෂ්‍යයේ ක්‍රියාත්මක වෙන දරුවන්ට දෙන විශාල දිරිගැන්වීමක් හැටියටයි අපි විශ්වාස කරන්නේ.